আরে প্রতাপি, দেদাস সুইসে পেপারে কে আগার, দেদাস সুইসে পেপারে কে স্ট্রাকচার ডেক সাকচ্ছা করার নেয়ান্নে, স্ট্রাকচার ডেক হেমোম তানিয়েন কললে ইবরলা তামাই মাগে উত্তরের থেকে চেক্কার গান্ন নেত্তান তেরুমাক নে। আর গান্ন পালেনি প্রশ্নে, প্রতাপ পালেনি প্রশ্নে গান্ন পালের প্রশ্নে তিয়েন মে এইচটিএম এ কোড এক দিলা তিয়েন, মে কোড এক কোহমদ ওয়াড ওয়েব ব্রাউজার এম বালাদি পেন নে কিনে কাপ লিয়ান নো নে এরাম পতগান পড়াস কাল আপ লিয়ান গাম পতগান রাইট বলাগান দাগান প্রশ্ন অঙ্কে আরে কারণ বলেন আপি দান মে ওনম এক কপি নে আপি টেবল এক খেদুয়াত ফটো এক দাম্মত মুখ খেতুরে দান বডি এক এতুলে দান নে তোর মে টেবল এক দাল তিন মনে এতুলে বডি এক এতুলে আরে মে আগা খুদা মে দিয়ে টেবল লেগে ওপেনিং ট্যাগ এক এখানে মেয়ে টেবল এক মনে করেন না ওপেন করেন এখানে অ্যাট্রিবিউট এক কিদ্রে দিন উপলক্ষণ এক কিদ্রে দিন বোর্ড এক একাই কেলা মেয়ে চুটি আডুপাডু আছে নমক আদি আডুপাডু সামান্য এক কিলো লিয়া দি মনে দান ডাবল কোটেশন দাল লিয়া নো এক দাগান পড়ক দান দান পড়াস হরি খুদা টেবল লেখ ওপেন করার না দিয়ে টেবল লেখ ওপেন করেন আপনি মুখদা দিন পেন্সিল দিন ইরাক মেয়েকে আদাসম কাদ টেবল লেখ ওপেন করেন আদিন ইরাক আদিন ইরাক টেবল লেখ ওপেন করেন এন্দা দে রাখ হুদা মে বোর্ডে কে কে গেলে তিন নিসা তমাই আপি ও ইরান দে নেতা আপি ইরান দিন নে নে হুদা বোর্ডে কে কে গেলে তিব্ব নিসা তমাই আপি মে ইরান দিন নে নেতা আপি ইরাক কান দিন নে নে তেরনা দে কে ইড পাস সেন না পাহাড়ট টি আর কে নে মুকদ টি আর কে নে মুকদ টেবল রো পেলিয়া දන්නේ නැති ලියා ගන්න ෂේප් එකේ පැත්තකින් TR කියලා කියන්නේ මොනවද? පේලියක්. ටේබල් එකේ පේලියක්. ටේබල් රෝ. ලියා ගන්න ලියා ගන්න ලියා ගන්න. දන්නේ නැති ලියා ගන්න. TR කියන මොකද්ද? පේලියක්. ටේබල් රෝ. උදේ පේලියක් පටන් ගන්න කොහමද? මෙම චූටි ඉරිකැලක් දානවා. පේලිය මොනවා කර ගන්නද? පටන් ගන්න. ස්ටෙප් බයි ස්ටෙප් මාත් එක්ක හඳිමු. ඉරිකැලක් දානවා මොකක් පටන් ගන්නද? ටේබල් එකේ පේලිය පටන් ගන්න. TH කියන්නේ මොනවද? TH කියන්නේ කොටුවක්. TH කියන්නේ මොකද්ද? කෝෂයක්. කොටුවක්. සෙල් එකක්. හැබැයි ඒක නිකන් සෙල් එකක් නෙමෙයි මොන කොටුවක්ද මාතෘකා සෙල් එකක් හෙඩින් සෙල් එකක් මොකද්ද හෙඩින් සෙල් එකක් ලියා ගන්න මාතෘකා කොටුව මාතෘකා කොටුව ටීච් කියන මාතෘකා කොටුව මාතෘකා කොටුව උදේ කොටුව දාද්දි විශේෂත්වයන් දෙකක් තියෙන මොකද්ද මාතෘකා කොටුවක විශේෂත්වයන් දෙකක් තියෙන මොනවද එකක් තමයි මාතෘකා කොටුවක් ඇතුලේ තියෙන දේවල් මොනවා වෙනවද
සෙන්ට වෙනවා මැදට වෙනවා අනිත් එක බෝල්ඩ් වෙනවා මට කියන මාතෘකා කොටුවක තියෙන විශේෂත්වයන් දෙක මොකද්ද තද වෙලා මොනව වෙනවද මැද්දට එනවා එන අඳින්න කොටුවක් ඒක ඇතුළේ ලියන්න නෝ කියලා ගොඩක් කියන ඊට කලින් ෂේප් එකේ බලන්න යට දෙවෙනි පේලියේ ඒ පළවෙනි කොටුවේ මොකක්ද තියෙන්නේ එක ඊටත් යට පේලියේ පළවෙනි කොටුවේ තියෙන්නේ දෙක වැඩිපුර ලොකු එකද දෙකද නෝ කියන වචනේද නෝ අපි ඉඩ ගන්න ඕනේ මේ කොටුවට කොච්චරක්ද නෝ කියන වචනේ ඉඩ ගන්න ඕන තේරෙනවද යට තිබ්බොත් එහෙම පට්ට දිග වචනයක් ඉඩ ගන්න ඕනේ නෝ එකටද දිග වචනයටද දිග වචන තේරෙනවද කියන එක එහෙනම් පුතා අපි මේකට ඉඩ ගන්නේ නෝ කියන වචනේ ඉඩ අරන් අඳින්න කොටුව කොටුව වහන්න මේ කොටුවට දාන්න ඕන ලක්ෂණ දෙකක් තියෙනවා මොනවද එකක් මොකද්ද කිව්ව මන් දැන් මොකද්ද ටේබල් හෙඩින් එකක් තමයි මොනවද තියෙන්න ඕනේ ඒකේ තද වෙන්න ඕනේ අනිත් එක මැදට එන්න ඕනේ මැදට තද කරන පඩස් ගන්න පොතේ ලාවට නෙමෙයි දැනෙන්න තද කරන්නේ නැත්තම් පේන්නේ නැහැ බලන කෙනාට තේරුණාද කොලෝ තද කරන එක තද කරන්න ආයි පුතේ පේන්නම පාඩ ආසන ලියා ගන්න මේකේ දෙන ලක්ෂණ දෙකක් මොනවද තද කරලා තියෙනවා අනිතක බෝල්ඩ් සහ සෙන්ටර් මැදට ඇවිල්ලා කියලා පෙන්වන්න විදියක් නෑ ඉඩ නෑ හරිද පුතේ ඒ පේලියම ඊළඟ කොටුව තමයි මොකද්ද ටයිප් ලියන්න ඒ කොටුව තව කොටුවක් අරින්න මේ වගේ ලියන්න එකේ ටයිප් කරන වචනේ ඒකත් මාතෘකා කොටුවක් එහෙනම් ඒක ලියන්නෙත් කොහමද මැදට වෙන්න තදට තද කරන්න බයක් නැතුව තද කරන්න පුතේ කරාද පුතේ ඊළඟ කොටුව මොකද්ද සිටි මොකද්ද සිටි පුතේ වාට එක පේනවා ඊට පහළ කොටුවේ මොකක්ද දෙන්නේ ගෝල් කියලා සිටිද දිග ගෝල්ද ගෝල් අපි මේක සිටියට වඩා චුට්ටක් වැඩිපුර ඉඩ ගන්න ඕනේ මේ කොටුව හදද්දී අනින්න ඊළඟ කොටුව මොකද්ද සිටි අන්න එකට ටිකක් වැඩිපුර ඉඩ දෙන්න මැදරන ලියන් පුතේ පේලිය ඉවරයි නේද මේ TR වහනවා කියන්නේ මොකද්ද පේලිය ඉවරයි පේලිය වසා දමන දැක්කද පළවෙනි පේලිය කරා සිටි එක තද කරන්න සිටි තද කරන්න රයිට් පළවෙනි පේලිය ඉවරයි දැනෙන්න මල් ලියවේ හරි ඔන්න ඊළඟ කෑල්ල අහගන්න පුතා හොඳට අහගන්න ඈ තව පේලියක් පටන් ගන්නවා TR කියන මොකද්ද
තව පේලියක් පටන් ගන්නවා. මොකක්ද දාන්නේ? පේලියක් කියලා පෙන්වන්න කොහමද? පේලියක්. පේලියක් පෙන්වන්න කොහමද? තව පේලියකට මේ ඉරාන් දෙනවා. TD කියන්නේ මොනවද? TD කියන්නේ නිකං කොටු. TH කියන්නේ මාතෘකා කොටු. එහෙනම් ලියාගන්න පැත්තෙන් TD කියන්නේ data cells දත්ත තියෙන කෝෂ. data cells දත්ත කෝෂ. පුතේ තද වෙනවද? කොළ තද වෙනවද? නෑ. මැදට එනවද? නෑ. සාමාන්‍ය අකුරු වලින් වමට පෙන්වන්න. දැන් සාමාන්‍ය අකුරු වමට. පොඩ්ඩක් ලියන්න නැත්තම් නිකන් ඉන්නේ. මේ බලන්න. CD එකක් තියෙන්නේ. ඒකේ මොන කොටුවක්ද? සාමාන්‍ය කොටුවක්. ඒකේ එන්නේ එක පිටිපස්ස දරුවෝ තව ටිකකින්ම ඇවිල්ලා අහනවා කොලෝ. තව චුටිකින් අහනවා ඊට පස්සේ කුටි කන්න වෙයි ඈ. සාමාන්‍ය කොටුවක් කියලා දෙන්න මොකද එක. ඒ කොටුව එකනේ තියෙන්නේ. මෙච්චර ඉඩ ඕනේද? නෑ අපි අඳින්නේ මෙතෙන්ටද මේ හරියට වගේද? නෑ නෑ එහෙම බෑ. උඩ කොටුවේ සයිස් එකටම යට කොටුව අඳින්න ඕනේ. එහෙනම් අඳින්න මේ සයිස් එකටම ඊළඟ කොටුව. ඒක ලියනවා වමට වෙන්න මොකද්ද? එක. ලියන්න එක. එක ලියන වමට බර වෙන්න. කොල්ල කොහෙට බර වෙන්න ලියන්නේ? වමට වමට. right උදේ ඊළඟ කොටුවට එන්න. ඊළඟ කොටුව. ඊළඟ කොටුව නිකන්ද පොඩි වෙනසක් තියනවද? වෙනසක් තියනවා. මොකද වෙනස? රෝස් පෑන්. මම කියන්නේ රෝස් පෑන් කියන්නේ මොකක්ද බලන්න. රෝස් පෑන් කියන එක උදේ මේ තියෙන්නේ රෝනේ. මේ මොනවද මේ තියෙන්නේ? රෝ. මෙන්න මේ කොටුවයි මේ කොටුවයි එකතු කරොත් එහෙම අපි එකට කියන්නේ මොකද්ද? රෝස් පෑන්. මොකද ඒකට කියන්නේ? රෝස් පෑන්. මේ වගේ කොටු දෙකක් එකතු කළා මෙන්න මෙහෙම කොටුවක් හදුවොත් ඒකට මොකද කියන්නේ? රෝස් පෑන්. කොල්ල පුතේ මේවට කියන්නේ මොනවද? ගැණ දරුවා මේවට මොනවද කියන්නේ? කොල්ස්. මොනවද මේවට කියන්නේ? කොලම්ස්. මේ කොටුවයි මේ කොටුවයි ඉන්නේ එක කොලම් එකේද කොලම් දෙකකද? කොලම් දෙකක. කොලම් දෙකක ඉන්න අය එකට සෙට් කරත් එහෙම ඒකට මොන පෑනද කියන්නේ? කියන්නේ මොන පෑනද? කොල්ස් පෑන්. එහෙනම් මම කියන්නේ රෝස් පෑන් කියන්නේ මොකද්ද? රෝස් පෑන් කියන්නේ මොකද්ද? උඩ පේලි එකයි යට පේලි එකයි මොනවා කරනවද? එකතු කරනවා. කොල්ස් පෑන් කියන්නේ මේ කොළ මේකයි අර කොළ මේකයි මොනවා කරනවද? එකතු කරනවා. උස් වෙන්නේ මොනවා කරාමද? උස් වෙන්නේ මොනවා කරාමද? උස් වෙන්නේ කොල්ස් පෑන් පේලි දෙකකයි එකතු කරනවා. පළල් වෙන්නේ මොනවා කරාමද? කියන්න මොනා කරාමද? කියන්න මොකද්ද? කොල්ස් පෑන්. ලියා ගන්න මේක බලස් ගන්න. තවසර ඕන නැහැ ලියා ගන්නවා. ගෙදර අම්මා පොත බැලුවා නේද? කියන්න බා මන් දුන්නා කියලා. ලිව්වද පිටවස්ස පුතා? කොල්ලෝ ඒ මෙහෙ බලනවා. ඒ ඔය මොනවද බලන්නේ? හරි එහෙනම් බලන්න පුතේ ඊළඟ කොටුව මොන කොටුවද? ඊළඟ කොටුව මෙයා. පුතේ ඉඳන් ලියන්න එපා ඈ. මේ කොටුව මොනවද වෙලා තියෙන්නේ? කොල්ස් පෑන්ද රෝස් පෑන්ද? රෝස් පෑන් දෙකයිලු.
රෝස් පෑන් කියන්න මොකක්ද? කොලම්ස් කොලම්ස් වල තියෙන මේ එකතු කරනවද? රෝස් රෝස් වල එකතු කරනවද? මොකද 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 කියන බල මොකද? රෝස් රෝස් වල තියෙන ඒවා මොනවා කරනවද? එකතු කරනවා. කොල උඩ රෝ එකයි අට රෝ එකයි මොනවා කරනවද? එකතු කරනවා. එතකොට මොනවද වෙන්නේ? මේ දෙක එකක් වෙනවා. තේරුණාද? ඒක ලියන්න තියෙන්නේ මොකද්ද? හයි කියලා. හයි එක ලියන්නේ උඩින්ද මැදින්ද යටින්ද මෙතනින්ද? මෙතනින් වමට ලියන්නේ. මිඩල් එකෙන් ලියන්නේ කොහෙන්ද ලියන්නේ? මිඩල් එකෙන්. මිඩල් කියන්නේ කොහෙද? උඩද මෙහෙද මෙහෙද? සෙන්ටර් කියන්නේ මෙහෙම. මේ ලෙෆ්ට් මේ මොකද්ද? සෙන්ටර් මේ රයිට්. මේ මොකද්ද? වහනේ මොකද්ද? ටොප් මේ මොකද්ද? බොටම් මේක පොළ මේක මොකද්ද? බොටම් මිඩල් මොකද්ද? මිඩල් එහෙනම් ලියන්න මෙතන හයි කියලා. සීන් එකේ ඉන්නේ කෝ ගන්න ඉක්මනට. හයි හයි පුතේ. පුතේයාගේ ඊළඟ කොටුව මොකද්ද? ගෝල් ලියන්න. ඊළඟ කොටුව ගෝල් ලියන්න. ඊළඟ කොසුව මොකද්ද? ගෝල් 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 ලියන්න. කොළ මැදට වමටද? මැදට වමටද? වමට ඇයි ටී ඩී ටී ඩී කියන්නේ සාමාන්‍ය සෙල්ස්. ටී ආර් එක ඉවර කරනවා කියන්නේ පේලියත් විරයි. එන්න යටට. පුතේ තව ටී ආර් එකක් ඇංගිල්ල ගන්න එළියට. ටී ආර් එකක් ඕපන් කරනවා. මොකද? දෙකක් දාගෙන ඇංගිල්ලක් මදිවට. පුතේ ටී ආර් එකක් ඕපන් කරනවා. මේ වල මොකක් තියෙන්නේ? TD එකක්. ඒක ලියලා තියෙන මොකද්ද? දෙක ලියන්න දෙක. බයක් නැතුව ලියන්න. මේ TD එක ඇතුලේ දෙක තියෙන්නේ. දෙක දාන්න. පුතේ ඊළඟ TD එකේ ජෙෆ් නනේද තියෙන්නේ? ඒ මෙතන කොටුවද? නෑ එතන කොටුවක් නෑද? උඩ කොටුව යට එකත් එක්ක මොනවා වෙලා තියෙන්නේ? එකතු වෙලා ඉන්න. නෑ ජෙෆ් එක එන්න ඕනේ. මොන කොටුවේද? මෙතන කොටුවේ. බයක් නැතුව දාන්න ඔය. ජෆ්නා ජෆ් නා පුතේ ටීආර් එක වහන්න පේලිය වහන්න. පුතේ ටේබල් එක වහනවා කියන්නේ මොකක් වහලා දානවද? මේ වහලා දාන්න සම්පූර්ණයි. කොළ ඩොටක් නෑර හරියට ලියන්නේ කොහමයි? උස්සන්න බාන්න හරිය. සුපිරිය. කරානම් හරියනවද? මේ කියවන්න තු ගන්න. හන්න වෙයි දැන් මං. චේන්ති කිල්ල ඉන්නේ. ඕ. කොච්චර පල ගන්න බා ලංකල ගහන කොටු ටික. මේ පිස්ස වගේ අඳින්නේ සමාරයෙන් අඳිනවා මේ කැතයි ඇත්තටම. මෙහෙම කොටු ඇඳලා මේ මෙහෙම අඳිනවා. මොනවද වන්නෝ මේක නේ? මේ ටේබල් එකක්ද? අනිත් එක මේ එන්න ඩොටේ මේ ස්පේස් තියන්න එපා. සමාරයෙන් කොටුවක් මෙහෙම ඇඳලා අනිත් කොටුව මෙහෙ. ලංකල්ලා ගන්න. ඒ දාර ලංකල් අඳිනවා. මේ ළඟට ගන්නවා මෙහෙම. මේ ඩොටේ අඳින්න එපා කොටු. තේරුණා? යන්නේ ඊළඟට.
එන්න මෙහා පැත්තට. එතෙන්ට. එන්න සුද පුතා. ඒ කොල්ල. එන්න. එන්න එන්න. එන්න එක් මිනිට් එන්න. හරි ඔන්න බලා ගන්න. දැන් මේ සම්බන්ධව එන්න. පුතා මේ සම්බන්ධව ඔයාට පට්ටම පට්ට පැහැදිලි කිරීමක් කරා 2019 පේපර් එකේ නෙමෙයි අනේ 20 පේපර් එකේ MCQ වල අන්තිම කෑල්ලේදී. දැන් ආපහු ගන්නන්න බැහැ නේද? වෙන පන්තිරණ ඉගෙනන මොකද? ඒගොල්ලන්ගේ සතියක් ගිහිල්ලා තමයි මේක ඊට පස්සේ පටන් ගත්තේ. ඔයාලගේ දැන් උදේ කෑල්ල ඉගෙනනවා මෙහෙම පටන් ගත්තා. තේරුණාද? ලාවට මතක් කරන්නම් ගොඩක් නම් කියන බෑ දැන් මේ පැය ගාණක්වත් නෑ තාම ගල්ල. කවුරු හරි මේක දන්නේ නැත්නම් මේ CSS සම්බන්ධව 2020 පේපර් එකේ අන්තිම කොටසේ මේකට අවශ්‍ය දැනුම ඔක්කොම දුන්නා. හැබැයි මේකට මම ආපහු කියලා දෙනවා චුට්ටක්. මේ බලන්න. මට කියන්න පුතා මේ වගේ හෙඩ් එක ඇතුලේ ස්ටයිල් ටැග් එකක් දාලා ස්ටයිල්ස් ලියනකොට මොනවා කියලාද කියන්නේ? මොකද ඒ කියන්නේ? ඉන්ලයින් ද ඉන්ටර්නල් ද එක්ස්ටර්නල් ද? මගුලන්නේ කියන්නේ බූරු වෙන්නේ. මොකද ඒක නම? මේ page එක ඇතුලේ මේ head එකේ style වෙනවා මොකද කියන්නේ in channel අභ්‍යන්තර ලියාගන්න මේක අභ්‍යන්තර css එකක් internal external අභ්‍යන්තරයි internal ඒක අභ්‍යන්තර එකක් සුදපතේ मेके मुखदे बलंगीन मे पे बलंगीन पिटपे पुता फोन बलहुन पुते मेके अदासम का हेच वन की हेच टू की दिखेम खाले नील इना वेन्न मुखदी अभी हेड के अंकवा हेच वन मनोकिन अद नील की हेच टू मनोकिन अद नील की මං ඈතින් ඉඳන් වාට කියනවා නැරෙන්න කියලා. ලං වෙලා කියනවා ඉඳ ගන්න. ඔයා වැඩිපුර පිළිගන්නේ ඈතින් ඉඳන් කියන එක ලං වෙලා කියන දේ. ලං වෙලා. ආපෝ කිය. ඔයා වැඩිපුරම මේ මේ කියා කරන්නේ ලං වෙලා කිව්වමද ඈත් වෙලා කිව්වමද? ලං වෙලා. එහෙනම් මට කියනවා මං ඈතින් ඉඳන් කියනවා වාට නිල් නිල් කියලා ලං වෙලා කියනවා කොළ කියලා. මේ මේ ඈතින් ඉඳන් මේ ස්ටයිල් එක දාලා තියෙන්නේ. මේ ස්ටයිල් එක ඇතුලේ දාලා තියෙන්නේ මේ ඇතුලේ දානවට මොකද කියන්නේ මේක දාන දවසට දැන් මේ හැම එකම ඉන්ටර්නල් දැන් දවසට හෙඩ් එක ඇතුලේ දැම්මොත් ඉන්ටර්නල් මේක ඇතුලේම දැම්මොත් පේලිය ඇතුලේම දැම්මොත් මොකද්ද ඉන් ලයින් ඔන් ලයින්ද පේලිගත ලියා ගන්න ඉන් ලයින් පේලිගත පුතේ H1 එක ඇතුළට මේබුවොත් එහෙම ස්ටයිල් ටික මොකද ඒකට කියන්නේ? පේලි කියන්නේ පේලිගත ඉන් ලයින් හෙඩ් එකේ දැම්මොත් ඉන්ටර්නල් අභ්‍යන්තර තේරෙනවද? හරියට තමුසේ වුණත් දැක්කහම ඔය යන ගෑල්ම හිතන්නේ බයිටක් තමයි කියලා ඉස්සරහම වාඩි වුණා. හුඳන්නේ නැහැ නේ මම මේ ඉස්සරහට ගන්නවා කියලා නේද? තව වාසියකුත් තියෙනවා ඔයාලට. දැන් යද්දි වුණත් अरे पंथे इसर हेमदेव इसर अर वक्टाकार भाष्य अरे होयान मेकड उत्तरी मेड उत्तरी होयान बड़स्का अट सह नमे लाइन वाले खल सह කියන පුතා අට ලයින් එකේ පාට මොකද්ද මේකේ පාට මොකද්ද මෙයා ඈත ඉඳන් කියනවා නිල් කියලා හැබැයි ලං වෙලා කියනවා කොළ කියලා මොකද ගණන් ගන්නෙ කොළ අටේ පාට මොකද්ද කොළ ලියන්න කොළ 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 කියලා ලියන්න
ग्रीन ग्रीन के लिए पुतली वाल मर गया नमे पाठ मुकद यार लांग में लांग किला देना है ना ऐसे दांग किला नील किला मुकद देना है क्या नील सामान्य मर पाठ आए क्या कोल सामान्य मर पाठ आए थे खालू पाठ आए बंग पिस्सो सामान्य मर पाठ आए थे खालू पाठ आया करो सामान्य वेब पेज के आकर मर पाठ आए थे खालू पाठ आई है ऐसे दांग नील की बहुत मर पाठ है ना नील लेना लांग में लांग कोला की बहुत तेम कोले नंग ऐसे दांग क्यों नील किला मेक मर पाठ है नील ब्लू लिया ना ब्लू पार्ट आई क्या ने आटे एकड़ पुते में आटे ही दाखवा ऐ थी स्टाइल अर्थ देखी में क्रम में तो वड़ा तूना हाथर पहा दाखवा ऐ थी क्रम वाला वासी अन्ना गान सीन ने मैं बोला मैं क्रम में मुकद्द दारो सीन ने के मैं क्रम में मुकद्द इन क्यों ना क्यों इन लाइन पहली गत मैं क्रम में मुकद्द इंटरनल वासी मुकद्द मर्द है मैं लमाई दहाया मैं तो नहीं ना मैं ओक्कुमा नेगिटो करने वाले वाला ओक्कुमा नेगिटो करने वाले मर्द लेसी लंग लंग वेला कियांग्या नहीं करते मेथी इंदंग कह गाला किए नहीं करते मेथी इंदंग कबार किया ने बोला ने लंग वेला किया ने क्यों तेरे में हमें कार्ड में कियांग्या नो इन्हें मट किया ना लंग वेला किन्हों डे वड़ा ऐती इंदंग किन्हें के वास ही मना हमें कार्ड में बिन बिन में लंग वेला किया नो ने ने आप आओ विनाश करा दी हमें करा में लंग वेला किया नो ने एक बार में तेरे क्यों आम ऐसी मर गया ना कोर्ट डे के वैरी पूरा दिख पे ने लंगवेला किया दिद ऐत तो ला किया दिद लंगवेला ऐ पैराग्राफ सी एक तिब्बत सी एम रातो पार्ट कराना है हमें पैराग्राफ एक ऐतुले मलियान नोने मन पार्ट आएगे लाद तो पार्ट आएगे है बे उड़े ही ना क्यों होते हैं मलियान नोने एक बार सीन के देर ना है ना लिया ना वासी मैं आगे वासी किया मना दिखे वेब पेज के मैनेज का ना लेसी द अमार दे लेसी लिया ना इसी तो मैनेज स्टाइल्स इन अ वेब पेज वेब पेज वर्क विलास स्टाइल्स विलास කලවනා කරන්නේ කිරීම පහසුය වෙබ් පිටුවක විලාස කලමනා කරන්නේ කිරීම පහසුය විලාස කියන්නේ ස්ටයිල්ස් කියන එක පුතා වෙබ් පිටුවක විලාස කලමනා කරන්නේ කිරීම පහසුය ये सिर्फ मैनेज स्टाइल्स इन वेब पेज तावे का क्या न फाइल के साइज से क्या मनाए ना अड़वे ना तें तें वर्ड नया तो नया तो क्या न तो एक बार एक बार मगर इन फाइल साइज से क्या अड़वे ना रेडियस द फाइल साइज गुणवे दारित तावे आवम वे गुणवे दारित तावे आवम वे रेडियस द फाइल साइज ओके द ऐसे देखा ही नहीं हाँ देखा क्यों हुआ यार नहीं आटा टा उन बार न सीन निकले मैंने हागन हो देता मैं क्या दीला तीने वाटा पुता मेरे दिल दिए नहीं बटे बाहर एक क्लियर नहीं किनो बाहर एक्सटर्नल उधर हाँ गन संपूर्ण आबोधे में तेरे गन मैं दिल दिए ना स्टाइल ठीक है मनोक्रम में एक दान क्या नहीं बाहर दें बाहर के नहीं गन नोन बाहर के नहीं मगर दे
ස්ටයිල් ටික විතරක් ගලවලා අරන් කොහෙට දානවද? වෙනම ෆයිල් එකකට දාලා ඇටැච් කරනවා නැවතත් ඒකට. මොකද්ද බාහිර කියන්නේ මොකද්ද? බාහිර කියන්නේ මොකද්ද? බාහිර කියන්නේ මොකද්ද? මම එන්නම් බලන්නේ කට්ටිය චිකකි. ඉතින් දැන් හොඳට වැඩ කරලා තියාගන්න මම ප්‍රශ්න අහලා තමයි ඒකට පිටන්නේ ඉතින් තේරෙනවා කියන්නේ. දැන් ඉඳන් හොඳ සීන් එකේ ඉන්නේ. කොහොමද තේරෙනවද? දැන් ඉඳන් සීන් එකේ ඉන්න තව පොඩ්ඩකින් මම පැයක් භාගයක් විතර උගන්ලෙනවා. බලව බලන්න. මේ බලන්න. පුතා පළවෙනි එකේ කියන්නේ පේළි අංක 8 තියෙන විලාසිතාව එළියට දාන්න කියලා කියන්නේ. පේළි 8 තියෙන විලාසිතාව එළියට දාන්න කියලා කියනවා. කියන දරෝ මොන බලා ගන්න කරන විදිය පේලි අට පේලි අට පේලි අටට එන්න මේ තියෙන පුතා මේකේ තියෙන ස්ටයිල් එක එලියට දාන්න කොහමද මේ ස්ටයිල් එක එලියට දෙන්න කොහමද ළඟටම ඇවිල්ලා ඉන් ලයින් පේලියමයි එලියට තියෙන්නේ පේලි ගත මේක එලියට දාති අනිවාර්යෙන්ම එයාගේ නම ලියන්න ඕනද නැද්ද ඕනේ ඔයාගේ ළඟට ඇවිල්ලා මං කිව්වොත් නැගිටින්න කියලා ඔයාගේ නම කියන්න ඕනද ඔයාගේ ලං වෙලා මං කියනවා නැගිටින්න කියලා නම කියන්න ඕනද නෑ හැබැයි මෙතන ඉඳන් කියද්දි ඔයාගේ නම කියන්න ඕනේ තේරෙනවද කියන එක එහෙනම් මට කියන්නේ මෙන්න මේක අපි ගලවලා එලියට ගත්තොත් එහෙම කාලේක ග්‍රීන් කන් එක එලියට ගත්තොත් එහෙම මේකට ඇප්ලයි වෙන්න නම් මෙයාගේ නම කියන්න ඕනේ එහෙනම් කොහොමද අපි ඒක ලියන්නේ අපි ලියන පුතේ H1 කියලා ලියන්න H1 කියලා කාටද අපි ස්ටයිල් එක දාන්නේ H1 ට ළමයා H1 ට අපි ස්ටයිල් එක දාන්නේ මොකද්ද ස්ටයිල් එක කලයක green නවත්තනවා සෙමිකෝලන් එකක් දාලා ස්ටයිල් එක එච්චරයි කර්ලි බ්‍රේස් වහලා නවත්තනවා පුතේ මේ තියෙන්නේ මොනවද මේ එක්ස්ටර්නල් ස්ටයිල්ස් බාහිර රටා මේකට ටැග් දානවද මේ වගේ ටැග් එකක් දානවද නෑ බාහිර කියන්නේ එළියනේ තියෙන්නේ ඒකේ වෙන ටැග් එකක්වත් නෑ ඔච්චරයි තියෙන්නේ ආ ෆයිල් එක බැලුවොත් එහෙම ඔච්චරයි තියෙන්නේ. දැන් වගේ මම ප්‍රශ්නයක් අහනවා. මේ ෆයිල් එකේ නම xy.css නම් මෙයාව කොහොමද මේකට ඇඩ් කරන්නේ? ලියන්න පටස්කා. ලියන්න දැන් ඉගෙන ඕනේ ඉස්සෙල්ලා. කියන්න මේ ෆයිල් එකේ නම xy.css නම් එක දැන් එළියනේ තියෙන්නේ. එයාව කොහොමද අපි මේක ඇතුළට ගන්නෙ? කොහමද ගන්නෙ? ලියන්න උත්තරේ. මෙයාව ඇතුළට ගන්න විදිය ලියන්න. HTML page එක ඇතුළට මෙයාව ගන්නෙ කොහමද? කියන බාන කොහමද ගන්නෙ? ලියනවා මොන ටැග් එකද? link. ටැග් එක මොකද්ද? link. මොනවද දාන attributes? මොනවද දාන්නේ? URL සමානයි මොකක්ද දාන්නේ? style sheet ඊට පස්සේ දාන්න මොකද්ද href ෆයිල් එකේ නම මොකද්ද xy.css එක ලියන්න කියලා නෑ එක ලියන්න කියලා නෑ අමතක දුන්නේ වාගේ මේ exam එකේ අහලා තියෙන්නේ external එකේ css කොටස විතරක් ලියන්න කියලා external file එකේ තියෙන මේ කොටස විතරයි ලියන්න කියන්නේ link කරන විදිය අහලා නැහැ මම link කරන විදියත් කියලා දුන්නා පුතා එනම් මතක් කරන්න පඩස් කාලා නැවතත් අපි කොහොමද inline style එකක් ලියන්නේ කියන්න ඉක්මනට inline එකක් ලියන්න කොහොමද පුතා කියන පඩස් කාලා කොල්ලෝ inline එක ලියන්න කොහොමද tag එක ඇතුළටම දානවා මොකද්ද style සමානයි කියලා ස්ටයිල් ටික ලියන්න ඉන්ටර්නල් එකක් ලියන්න කොහමද
හෙඩ් එක ඇතුලේ ස්ටයිල් ටැග් එක දැම්මා. ස්ටයිල් ටැග් එක ලියනවා. එක්ස්ටර්නල් ලියන්නේ කොහමද? අලුත් page එකක් අරන් ඒකේ CSS විතරමක් ලියලා link කරනවා අවශ්‍ය ෆයිල් එකට. තේරුණා? ලියාගන්න ඉක්මනට. එහෙනම් උත්තරේ පුතේ H1 curly brace area කලයක green semicolonක් දැම්මා වැහුවා. ඊළඟටන් CSS ID එකක් හදන්න තියෙනවා. CSS ID එකක් හදන විදිහ කියලා දුන්න හදන්න පටස්කාල. appear කියන නමින් CSS ID එකක් හදන්න. නෑ නෑ ඒ link එකක් හදලා දෙන ඔබන link. ඒ ඔබන link. ඕකද CSS link එක නේද? දැන් ID එකක්. පාන පුතා ෆොන්ට් එකේ වර්ගය දාන්න පාවිච්චි කරන නම හරි බලා ගන්න මේ බලාගන්න. අයි. මේ බලාගන්න මේ බලන්න. පුතා මේක හදන්න කියනවා. අකුරු වල විලාසය ෆොන්ට් ස්ටයිල් වචනේ හරියද වැරදිද? වචනේ හරියද වැරදිද? වැරදි වැරදි වැරදි. පුතා මේ ඒරියල් කියන්නේ අකුරු වල විලාසයද අකුරු වල වර්ගයද? වර්ගය. පිටවස්ස පුතා एरियल के अंदर मगर अकुरु वार गया। तब मेथी ने मना अकुरु वार किया थे मेथी ने टाइम्स अकुरु। मेथी ने इधर नया ये पेन ना मैं अकुरु बना सीड वाला। सामान्य एरियल अकुरु का तो मैं वाके कैली नया बोलते पी ए का कैलिम में महमलियाँ ने मैं में कैली ने तब मैं के पेन वाले वाट में कैली थी ना नहीं तो मैं මේක S එකේ කැලේ තියෙනවා මෙහෙම. ඒරියල් කියන අකුරු වර්ගය. ඔන්න අහගන්න එක හොඳට. අමතර දෙකුත් කියලා දෙනවා ඈ. මේ බලන්න. ක්ලාස් ID සංකල්පය 2020 අන්තිම MCQ වල කියා දුන්නා. ලාවට කියා දෙන්න බලාගන්න ප්‍රශ්නකාල. පුතේ මේකේ හදන්න කියන්නේ appear කියලා නමින් මොකද්ද? ID එකක්. ఐడి එකක් හදන්න මුලින්ම දාන්න ඕනේ ඩොට් එකක්ද හෑෂ් මාක් එකක්ද ఐడి එකක් හදන්න මොකක්ද දාන්නේ හෑෂ් මාක් එක එනම් දාන්න බඩස් කාල හෑෂ් මාක් එක ఐడి එකේ නම මොකක්ද ඇපිය මොකක්ද ඇපිය පුතේ ඇපිය ලියන්න ඇපිය කියලා හෑෂ් ඇපිය हैश मार्क के दाने आईडी का खदन। फिर बस यहाँ पे कर्ली ब्रेस ओपन करना। ओपन कर ला लिया ना हम करते हैं। यहाँ के अकुरु वार्गे एरियल केला। मर गया ना अकुरु वार्गे एड के नाम मगते। फ़ॉन्ट फ़ैमिली मगते। फ़ॉन्ट फ़ैमिली एक अमादर दिया ना हम करते नाम फ़ॉन्ट इराक फ़ैमिली मुकाद के आगे एरियल मुकाद एरियल अकुरु वर्ग इतनी इवर एक कैलिब्रेट स्वहुआ तेरना
දැන් මට කියන්න මේක ඇප්ලයි කරන්න කොහොමද කියලා. පුතේ මේව ඇප්ලයි කරන්න කොහොමද? කොහොමද ඇප්ලයි කරන්න? වාට අවශ්‍ය තැනට ගියා. P එකක් නම් P ඕන එකට ඇප්ලයි කරන්න පුළුවන්. මොකක් සමානයි කියලාද දාන්න? ID එක සමානයි. මොකද ලියන්නේ? appear ඔයා මේකේ මොන හරි අකුර ටිකක් ලියුවොත් එහෙම මේ අකුර ටිකට මොනවද වෙන්නේ Arial කියන ෆොන්ට් එක ඇප්ලයි වෙනවා උගන්නද මෙහෙ බලන් ඉන්න S7 එපා වටේ පිටේ S වටේ යවුවොත් එහෙම මොකද වෙන්නේ පාට ඉගෙන ගන්න බෑ තේරෙනවද කියන එක තේරෙනවා රයිට් මේක වහනවා මං දැන් ඈ अरे लिया करने में क्या बड़ा स्काल कॉल लो ये मगर तो करने लिबाद इलाम प्रश्न टेने ना ये वाला मगर මේක මෙහෙම දාගත්තා බලනවා ඉතින් පිස්සෙක් නේ ඔය මොනවාද දැන් කල්පනා කරලා කියලා පොඩ්ඩක් හිතලා බලන්න මොනවා ගැනද ඈ ගානක් දුන්නේ නැහැ ඊළඟ ඊළඟ ගානක් තියෙන්නේ හරිද ඉවරද පුතේ ක්ලාස් එකක් නම් මොකක්ද දාන්නේ කියන්නේ ක්ලාස් එකක් නම් මොකක්ද දාන්නේ ඩොට් එකක් ඩී එකක් නම් දාන්නේ හෑෂ් මාක් කාඩර් එක නොතේරෙනවා නම් අනිවාර්යෙන් CSS කොටස බලන්න CSS කියන්නේ හෙනම ලේසි එකක් සහ ගොඩ දාගත්තොත් ගොඩ දාගත්තම තමයි ඈ පා CSS එකේ රෙකෝඩින් දෙකක් වගේ ඇත්ති ඒදක බැලුවට පස්සේ වාට A level වලට එන ඕන එකක් පුළුවන් ඈ ආයි බැරි වෙනද කියලා නෑ එකක් අක්කා. දැන් මේ වගේ දේවල් හොඳටම පුළුවන් කරගන්න. තේරෙනවද? පොඩක් හිතන්න දේවල් නෑ ඒවැ. හරි උත්තරේ මොකක්ද දේනම්? මේක විතරයි ඈ මේ අමතරව කියා දුන්නේ. තව චූටි දෙයක් වාට උගන්වන්න බලා ගන්න. මේ බලන්න. මේ සම්බන්ධව තව පොඩි දෙයක් උගන්වන්න බලා ගන්න. මොන බලා ගන්න. පුතේ මේ ෆොන්ට් फैमिली के लिए ला वो आठ मेवा के फ़ॉन्टे का नमक दान बोलने वो ये फ़ॉन्टे के कंप्यूटर के नेत्तंग ये फ़ॉन्टे के पहनना ना नहीं वो ये कंप्यूटर के तुले मैं फ़ॉन्टे का दिया नॉन नेत्तंग का अप्लाई विन नहीं वो वेबसाइट टेक मनोहरी दिया बालात दी ये फ़ॉन्टे के वो ये कंप्यूटर के तुले नेत्तंग ये फ़ॉन्टे के पहनना नहीं एक ऐसा आप सेफ्टी एक ෆොන්ට් වර්ග දෙක තුනක් දා. තේරෙනවද? ඒ කියන්නේ ඒරියල් එක නැත්තම් මේක. ඒකත් නැත්තම් මේක කියලා මොනවා ගන්නවද? වර්ග කීපයක් දා. තේරෙනවද කියන එක? එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන්. මට අවශ්‍ය ටයිම්ස් ෆොන්ට් එක. මොකද අපිට අවශ්‍ය ෆොන්ට් එක ටයිම්ස් එක. ටයිම්ස් එක නැති වුණොත් එහෙම මොකද්ද? වෙන එකක් දාන නමක්. टाइम्स न्यू के ना फ़ॉन्ट का होनी मामे लीवे के छोटी बारात दत्ती है ना मैं क्या दास में कह दिया टाइम्स के ना फ़ॉन्ट का दान नोनी एक कंप्यूटर के नत्तम में कह दोनी टाइम्स न्यू के ना फ़ॉन्ट का एक अत नत्तम टाइम्स तामन वाले हम मनहर के मन्ने नंदान बोलो तेरे नाल के ओन तरह नंदान या ना बोलो ना मेक ना दिवनत मेक मैं लिया पे छूट बरत दत्ती हूँ दान ने आज सुन बात එහෙම ඉන්න ඕනේ වැරද තමයි ෆොන්ට් එකක නමේ කෑලි කීපයක් තියෙනවා නම් ඒක මොනවා කරන්න ඕනද මෙහෙම ඩබල් කෝටේෂන් දාලා වෙන් කරන්න ඕන මේක එක කෑල නෑනේ නමේ තියෙන්නේ මේකේ නමේ කෑලි දෙකක් තියෙනවා ඩබල් කෝටේෂන් දාලා මොනවා වුණාමද ෆොන්ට් එකක නමේ කෑලි කීපයක් තියෙද්දි
ඩබල් කොටේෂන් දාලා වෙන් කරලා පෙන්නන්න. මට කියන්න කමාවක් දැන් මේ ෆොන්ට්ස් කිහිපයක් දාන්න. එකක් නැත්තම් එකක් ලෙස. ඩබල් කොටේෂන් දැන් මේ. කියන ඩබල් කොටේෂන් දැන් මේ. ඈ? දෙකම මොකක් කියලා පෙන්නන්නද? එකක් කියලා පෙන්න. හේරා. හොඳයි ඈ. හරි. ඈ ලියා ගන්න එක බලස් ගන්න. लिया गन लिया गन ये नो लिया गन में डबल डैम में ही ऐ डैम में वाट हादवा तो डैन ने भी दिल लिया गन कोमा ऐ डैम में फ़ॉन्ट के नामे कैली की पे अत्ते मत ये तो फ़ॉन्ट के नामे कैली की पे अत्ते कैली की पे अत्ते दी मुना दान नोल डबल कोटेशन दान पुते में कमादता में फ़ॉन्सर नाम दांगी है එකක් නැත්නම් තව එකක්. දැන් ඔයා කොටු අකුර වලට ආසනම් කොටු අකුරු පළවෙනි වර්ගයේ මොකක් කර නම. තව මොනාරි කොටු අකුරක්. රවුම් අකුරක් දානවද? නෑ අපි කොටු අකුරු වර්ග වල නම් දාන. ඔයා වැල් අකුර වලට ආසනම් වැල් මොනාරි පළවෙනි එක එහෙම එහෙම නේ ආසය දාගෙන තේරෙනවා. ඉක්මන් කරන්න ලිව්වද? या नहीं लाएंगे तो पीएचपी का तीन ने उगाना ना बोलते अलग अन्नों ने ट्रैक के गेन वैरे बुलाऊं बनो है मैं बोला मैं तेरे ने मुखाद्द होता मुन्ने पहले वाला मार्ट देना है ट्रैक द नत्तन ट्रैक आउट द गेल मैं बोला वाह विनाडी पहाई पांती इन्नो ने मंदार नहीं वाह मुखाउद गेल मैं बोला तेरना मैं आ गया पुते में कोड डेक हादलते इन्ने पीएचपी वाले इंदांग एसक्यूएल डेटाबेस से कट कनेक्ट करला मनोहर रंगे न दे डेट आरंगे विल्ला पेन नन पर पुता में बलन में कोड डेक लिया दिन मनोहर द क्या न बरस काल मनोहर लिया दिन हेमो उत्तर देना माता की इतना इतना में का हादलते इन्ने मनोहर द पीएचपी प्रोग्राम में के इंदला यानो मुकेट द माई एसक्यूएल डेटाबेस से कट डेटाबेस से कट गिल अरंग नाम ना दे डेटा अरंग विल्ला में पेज जगह तुले डिस्प्ले कर तेरना आदमी ने मुकादमे में कहा था ने पीएचपी पेज जगह ऐतुले इंदंग डेटाबेस से कर लॉग विला डेटा अरंग विल्ला पेन ना ने स्टेप टिक तीन लावड़ लिया कर पाव में पीले वाले होयन देन थी अवंग के में के दान्ने तेरा तुसन लेजेंडो नैनी पीएचपी वाले इंदा भी खता का नैन सिंगल इन्ने अभी दाने सिंगल है पीएचपी दाने तेरा तो सन में हाँ हों दाई है दें बावे ने बा माँ उगाने ना पीली वाला टानु सामान देनी मती ना ना पार में का होया करने बोला पीएचपी दाने थी उन्ना उन्ना पीली वाला बड़ा कर लियान सेप पे के पाले ने पिया वाला सिंगल है लियान ना खड़ा एक नोट एक्ट में निकाम में पीयर टिक हुआ गन नो आर देन पाले नहीं पीयर तमाई मेक पाले नहीं पीयर तमाई पीएचपी वाले सीट बालंगी ने मुली में लिया निपा इटा हम पढ़ डक में पीएचपी वाले इंदंग
SQL database එකට username password දීලා මොනවද වෙන්න ඕන මුලින්ම? login data ඉල්ලන්න මුලින්ම log වෙන්න එපා. එහෙනම් පළවෙනි පියවර මොකද්ද? username password දීලා database connection එකක් හදන එක. ලියන්න. ලියන්න ලියන්න දැන් ලියන්න. यूजरनेम पासवर्ड लबा दी डेटाबेस कनेक्शन එකක් සැකසීම මාද බතා අර පිස්සයි ඉතින් පිටිපස්සට කියලානේ බලනවා නමසේ ගොඩ දාන්න ඇදුවාම ඔහොම වෙන්න එපා यूजरनेम पासवर्ड लबा दी डेटाबेस कनेक्शन එකක් සම්බන්ධයක් සකසා ගැනීම මොනවද දෙන්න ඕනේ පුතේ සම්බන්ධය හදා ගන්න यूजरनेम पासवर्ड मना देख देख बला गन्ने देख हदपु हदपु संबंधी मुकद्दे हदपु संबंधी चेक करना मना करना चेक करना मुकद्दे देवनी पियोरा हदपु संबंधी चेक करना हदपु संबंध चेक दोष नवत्तन हदपु संबंध चेक दोष नवत्तन वाड़ मे असन लिया ट्यूटे मम्मी मे विलावे संबंध ओके मिथिन संबंध मुनावेला नतरला मिथिंग तुंगिनी पीर लसन हर महा तुंगिनी पीर दमाइ अभी मे आगे यमक इलाो पालिनी पीवर मगद संबंध हेदवा देवनी पीवर संबंध अवलाबोट नैत्वा देवनी पीवर संबंध अवल बलो तुंगनी पीवर तमाइ मेहा मे आट कथाक अवश्य डेटेट की इल मार डेटा बेस कथाकर मुनावली एसक्यूएल मुनावली एसक्यूएल ना तुंगनी पीवर तमाइ एसक्यूएल कोड निर्माण कल्ला रन किरीम दावनी किरीम ठीक ना एसक्यूएल कोड निर्माण कल्ला दावनी किरीम दावने कर दाते इल्ली एसक्यूएल कोड निर्माण कर दावने कर दाते इल्ली दात लबा गेडीम लेकिन अभी वचन टीका खदा करो यागे इलन विधि इट बस इलन टीका लबा कर हतल सुजपुते सुजपुते मे बलन हतर तमाई मेक लबागत डेटा टीक पेन भीम हतर मुखद लबागत डेटा टीका पेन्वीम गेटा टीका डिस्प्ले करना दैती मेक होयान लसन हितल मतल होयान होना दें उत्तर फिली वर्ट अवंक होया तम तम होया गोड़िया बेपुती है मेला लंग यूस नेम पासवर्ड पार लग्न होया हिवेकोरी वाट वाट पेन का यूस नेम पासवर्ड बगे गति संबंध नम पे मोलाइन कोलाइन दिखती बीद सीद डीद कोल मल्ला इनकी दिखती
යුසරෙන් පාස්වර්ඩ් ගා ලොග් ඉන් එක ඔයදී දැක්කද ඒක මොකද කියන මොකද තියෙන්නේ හම්බෙරු නාද යුසරෙන් පාස්වර්ඩ් ගා ලොග් ඉන් එක ඒද බීද සීද जीवित जैगत्न इतना इक वितरण इतना छोटे बताल बड़गने के चिट्टे मैं दाल लेफ्रिका मुंता चोटी पुते देखो है ना देख संबंध अवल तीन चेक करने के मुखद संबंध अवल दिखे बालना पेन संबंध हेदुआ संबंध अवल दे बेलवा मुखद මේ පේනවනේ මේ සම්බන්ධය අවුල් නම් මොනවා කරනවද පස්සේ ඇයි රයිට් ඊට පස්සේ 3 හොයන්න 3 SQL කෝඩ් එකක් හදාගෙන රන් කරනවා ඩේටා ඉල්ලන්න වචන පේලියක් හදාගෙන ඒක රන් කරනවා මොකද්ද කියන්නේ ඩේටා ඉල්ලන්න වචන පේලියක් හදා ගන්නවා දැන් ඔයා එයාගෙන් ඉල්ලන මොන හරි දෙයක් මට මේක දෙන්න इट पास हिते रन करना मुखदी मेथीन सिलेक्ट आइटम कोड नेम फ्रॉम प्रोडक्ट हिथीन हदा करना चलिए मैं रन करना तदर गया दिन चुट्ट की अंतिम कद लबागत पेन अरे गत डेटा टीका पुते पेन मेथीन अमारो मना करने कद पेन मैं पेन मे सीन के एट प्लस अंत गया दिन इन PHP अमारुई अमार मेक हिसाब आप चूटी देवा दंड मेक उगा पुलवाट अवलकने पलो वा PHP चुटक दंडना मेक उगा पुलवाइन पिछेक्न उगा बैठ लसन तीन उगा मे बल संपूर्ण कथ लसन तिन्नपति दुबंग अमतर देवा लियागा बला अभी दें सीन ने दी पिलवल मट के मुलिम उत्तर उत्तर मुलिम पिलवल के उत्तर डी एक ईट बस बी एक ईट बस एक ईट बस सी डीबीएससी गान बड़स कल उत्तर अंतिम कनेक्शन ने क्लोज करना मेथीन खन क्लोज संबंध नवत्त दान अंतिम हरि मिन्न मे प्रश्न मन संपूर्ण को मन बला गंदे अदे पिशवा गिंड बल अस्त मे बल मे बल प्रोडक्ट के वगुवक्तनो ये वगु अंतर्गत पेनो शेप के पोड़ेट को लंग लियागा बला अनिवार्य मेक तेरना हर हंगी वे वा जीवित पीएचपी दगला बला प्रोडक्ट प्रोडक्ट की आना वगुना ईटम को कोलमाक नेम की आने कोलमाक P1, P3, pen, book. उड़ेटे को बलंगीन मेके अहन मगद डेटाबेस मेमगे वगुवक्ति अभी कोड रन करो तेना आउटपुट
ඔන්න බලාගන්න හොඳට හර ලේසි ඈ මං හිමීට කියලා දෙනවා ඔක්කොම ටික ඈ ඔන්න බලන්න පොතරන් ලියාගන්න එක මම මේ කියන පිළිවෙලට මේක ලියාගමු මං කියන පිළිවෙලට ලියමු පළවෙනියටම දාන්න මෙන්න මේක फल बेनियाडम दान मेन मेक मुका पीएचपी को ओपन किरी पीएचपी को ओपन करना मेकद इट पास क्या पीएचपी को ओपन करना मेकदा मेक इट पास अरगद्दा इट पास मेक कोई मेकाई मेकाई लिया पीएचपी ओपन कर पीएचपी ओपन करने को मत मेकाई अरक कोई मेकाई 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 लिया 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 तेरना पालने पहले लिया ना तेरना पालने पहले मुझे तो बता मुलीम्मा संबंध हाथ ना संबंध हाथ ने विधि के अन पड़ास क्या ला उधे सीन के इन्ना संबंध हाथ ने क्या मुझे संबंधर नमत दार मैं यह संबंधर दार दे नमुका खन संबंध हाथ ने क्या मुझे संबंधर नमत दे अम्मा मैं मनु संबंध हाथ ने अन्ने अलुतिंग मनु संबंध MySQL संबंधिया खदान्य संबंधी हदाती मनोवा दिन्नों डेटाबेस से का तीन को है डेटाबेस सिस्टम में का तीन को है लोकल लॉस क्या नमक या वह ये माँ यात्र वह इन्ने को है मैं क्या ऐतुले मैं मांग इन्ने ऐतुले मैं इन्ह वह इन्ने को है मटर साफ़ एक्शन लोकल लॉस टके दारुवा मैं पैसे बलांगे ने पीटे पैसे वह माँ दिन्ना मैं कम पांती नीन मटर साफ़ एक्शन वह इन्ने को है लोकल MySQL मुख्यमंत्री लोकल होस्ट වද ලෝකල් හොස්ට් එක කියන මොකද්ද? ඒ හොස්ට් එකේමයි පිටට යන්න ඕනේ නැහැ. මේ මොකද්ද මේ යූසර් නේම් ලියා ගන්න. ලියන්න මේ පෙළේ යූසර් නේම් මේ දෙන්නේ හොස්ට් එක. යූසර් නේම් එක මේ මොකද්ද මේ? පාස්වර්ඩ් මේ තියෙන මොකද්ද? DB නේම් එක ඩේටාබේස් නේම් එක. ලියන්න ඉක්මනට. कॉर्ड के लिए ना कमान लिया ना लिया कॉर्ड के लिए ना कमान लिया ना मात्रिक लोकल लॉस क्या ने होस्ट का एडमिन क्या ने यूजर नेम में का सी क्या लम का देती है ने पासवर्ड देख स्टोर डीबी क्या ने डेटाबेस के नाम डेटाबेस नेम होस्ट एक यूजर नेम पासवर्ड डेटाबेस नेम तेरना उते संबंध नाम मुकद क्या हदागत संबंध नाम मुकद कन मुकद कन संबंध नाम मुकद कन ए देवनी एक उन बार देवनी पियोर हंदर बलागा ए देवनी पियोर बलागा इफ क्या नमक द नम ये मेरे सत्य नम उन बार
කනෙක්ෂන් එක ඇතුලේ කනෙක්ෂන් එරර්ස් තියෙනවා නම් ඉගෙන මොකද්ද හදාගත්ත සම්බන්ධ නම් මොකද්ද කන්නේ දැන් මේ හදාගත්ත සම්බන්ධ නම කන්නේ කන්න එක ඇතුලේ මොනවද තියෙනව නම්ද එරර්ස් තියෙනවා නම් ඉස්සරහට ගිල වැඩක් තියෙනවද සම්බන්ධේ අවුල් තියෙනව නම් ඉස්සරහට ගිල වැඩක් තියෙනවද මොනවා වෙන්න ඕනද මොනවා වෙන්න ඕනද මැරෙන්න ඕන තේරුණාද කියන්නේ ආපහු කියන්න සම්බන්ධය ඇතුලේ මොනවද තියෙනව නම්ද එරර්ස් තියෙනවා අවුල් තියෙනවා නම් ඉස්සරහට ගිල වැඩක් නෑ මොනවා වෙන්න ඕනද කියන්න කියල මොනවා වෙන්න ඕනද මැරෙන්න ඕනේ නිකන්ද මේ කෑ ගහලා මේක කියලා මැරෙන්න ඕනද මේක කියලා මැරෙන්න එහෙනම් මට කියන්න කනෙක්ෂන් එක ඇතුලේ අවුල් තියෙනවා නම් ඩයි කියන්නේ මොකද්ද එතනින් කෝඩ් එක මැරෙනවා කෝඩ් එක එතනින් පල්ලෙහාට රන් වෙන්නේ නෑ නිකන් මැරෙනවද මේක කියලාද මැරෙන්නේ මේක කියන අන්තිම වාක්‍ය කියලා තේරෙනවා කියන එක මොකද අන්තිම වාක්‍ය කනෙක්ෂන් ෆේල් කියලා කියලා ඇත්තර මේකෙන් ලැබෙන එරර් එක පෙන්වනවා තේරෙනවා හදවත දැනන දේ ලියන්න එතනින් වාලියන්න එතනින් දැනන දේ මේකේ වෙන්නේ මොකද්ද සම්බන්ධයේ දෝෂ තියෙනවා නම් බල සම්බන්ධයේ දෝෂ තියෙනවා නම් මොනවා කරනවද එරර් මැසේජ් එක පෙන්නලා නවත්තනු හියර් සම්බන්ධේ දෝෂ තියෙනවනම් ඔක ලියනවා ලියනවා එක මිනිත් කෝඩ් එක සම්බන්ධේ දෝෂ තියෙනවනම් මොකද වෙන්නේ සම්බන්ධයේ දෝෂ තියෙනවා නම් මොනවද වෙන්නේ? error message එක පෙන්නලා එතනින් නවත්තනවා. සුදු පුතේ हदागत संबंधे दोष तीरना हदप संबंधे दोष तीरना පුතේ හදපු සම්බන්ධේ දෝෂ තියෙනවා නැති නාතරො තුන මොකක් තුන ඔනා ගන්න හොඳට ඒක තමයි වැදගත් පුතේ ඩේටාබේස් එකේ මොන හරි ඉල්ල ගන්න නම් මොන කෝඩ් එකක් ඕනද කියන්නේ මම වාගේ මොන හරි ඉල්ලනවා නම් මුලින්ම ඇත්තටම ඉතින් හදා ගන්නවානේ කලින් හදලා මේක ඉල්ලද්දි කොහොමද ඉල්ලන්න ඕන ලස්සන ඉල්ලන්න ඕන වාගේ මුලින්ම හිතෙන් හදා ගන්න පස්සේ මුණට මුණ ඇවිල්ලා ඉල්ලනවා නම් මුලින්ම අපි වදන හදා ගන්නවා SQL කෝඩ් එකක් ලෙස පුතේ බලහන්කෝ පිස්සෝ මේ දෙන SQL කෝඩ් එකට දාපු නම SQL සමානයි සිලෙක්ට් කරනවා කියන මොකද්ද සිලෙක්ට් කරනවා කියන තෝර ගන්නවා තෝර සිලෙක්ට් කරනවා කියන මොකද්ද තෝර ගන්නවා අයිටම් කෝඩ් එකයි නමයි ඒ මොනවද කොලම් ना मर करने में वागुए मना तोर करने आइटम कोड देखाई नमाइ के ने देखा मत तोर करनो फ्रॉम मोनोटेबल लेके इंद प्रोडक्ट टेबल ये पहले तेरनो ने एक आधा समझाते सिलेक्ट करना आइटम कोड देखाई नमाइ मनोवागुए इंद प्रोडक्ट वागुए हदागत्ता वादन है
තාම කිව්වද නෑ කියන්න කොහමද බලන් හිටහම් බම් පිස්සෝ මොක බලන් ලියන්න ඕන ගෙට්ට පුළුවන්නේ තේරුමයි ඕනේ එහෙනම් මට කියන්න මේ වචන ටික හදාගත්තා වචන ටික ප්‍රකාශ කරන්න කොහමද සම්බන්ධය හරහා ප්‍රකාශ කරන්න කනෙක්ෂන් එක හරහා කෝර එකක් කියන්නේ මේ ඉල්ලීම කරනවා කෝරයක් කියන්නේ මොකද්ද මේක රන් කරන කෝර කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න සම්බන්ධයෙන් හරහා කෝරිය එක රන් කරනවා මොකද්ද කෝරිය එක එස්කියුඑල් මේ තියෙන වදන මේක අනුපතා මේ සම්බන්ධය හරහා මේ වදන රන් කරනවා සම්බන්ධය හරහා රන් කරනවා මේ වදන රන් කරාට පස්සේ මොකද වෙන්නේ මේ ටික යා දෙනවා අපි ඉල්ලනවන මේ ටික ඩේටාබේස් එකෙන් අපිට දෙනවා ඒ දෙන ටික අපි කොහෙටද දාගන්නේ රිසල්ට් එකට ආපහු කිය සම්බන්ධය හරහා රන් කරනවා මේ කෝඩ් එක වදන රන් කරාට පස්සේ ඩේටාබේස් එකෙන් අපිට මේ ටික දෙනවා අපි ඒක කොහෙටද දාගන්නේ රිසල්ට් එකට නා රිසල්ට්ස් කියන්නේ මොකක්ද රිසල්ට්ස් කියන්නේ මොකද්ද පුතේ මේ සම්පූර්ණ වගුවේ තියෙන ඩේටා ටික රිසල්ට්ස් කියන්නේ මොකද්ද මේ සම්පූර්ණ වගුවේ තියෙන ඩේටා ටික ටික් ගාලේ පේල දෙක ලියා ගන්න ඉක්මන් ලියා ගන්න පේල දෙක උදේ ඕකේද? ඒ පෙළේ ලියවද කිය? අදහස ඕනනම් ලියා ගන්න. දත්ත ඉල්ලීම සඳහා SQL ප්‍රකාශය නිර්මාණය කිරීම. දත්ත ඉල්ලීම සඳහා SQL ප්‍රකාශය නිර්මාණය කිරීම උඩේක. ඕනනම් ලියා ගන්න. දත්ත ඉල්ලීම සඳහා SQL ප්‍රකාශයක් නිර්මාණය කිරීම දත්ත ඉල්ලීම සඳහා SQL ප්‍රකාශයක් නිර්මාණය කිරීම යට එක මොකද්ද SQL විමසුම ධාවනය කිරීම SQL කෝඩ් එක රන් කරනවා SQL විමසුම ධාවනය කර ප්‍රතිපලයේ රිසල්ට්ස් ගබඩා කිරීම රාග SQL විමසුම ධාවනය කර ප්‍රතිපලයේ රිසල්ට්ස් ගබඩා කිරීම SQL විමසුම ධාවනය කර ප්‍රතිපලයේ රිසල්ට්ස් ගබඩා කිරීම ඊවත් SQL විමසුම ධාවනය කර ප්‍රතිපලයේ රිසල්ට්ස් ගබඩා කිරීම හරිද SQL විමසුම ධාවනය කර ප්‍රතිපලයේ රිසල්ට්ස් ගබඩා කිරීම. හරි. පුතේ අන්තිම ගැහල තමයි රසවත්. බාණේක රස මේ බලන්න. ලස්සන් හිටියොත් මම මේක ලස්සන්ට කියා දෙනවා
මෙන්න බලා ගන්න. අමාරුම කැලල මේක. ලාවට කියා දෙන්නම් පස්සේ ලියා ගන්න. මේ බලන්න. බලන්න බලන්න බලන්න. දරුව බලහම්බන් කියන එක අහලා. රිසල්ට්ස් කියන්නේ මොකක්ද? රිසල්ට්ස් කියන්නේ මොකද පුතා? අපි අර ඉල්ලලා ගත්ත මේ ටේබල් එකේ තියෙන විස්තර ටික නේද? රිසල්ට්ස් කියන්නේ මොකද්ද? අපි ඉල්ලලා ගත්තා මෙන්න මේ සම්පූර්ණ ටේබල් එකේ විස්තර ටික. රිසල්ට්ස් එකේ නම් රෝස් කියන්නේ මොකද්ද? නම්බර් ඔෆ් රෝස් මොනවා ගන්නද? පේලිගා. රිසල්ට් එකේ තියෙන පේලිගාන බිඳුවට වඩා වැඩි නම් කියන එක තමයි මේක අදහස්. තේරෙනවද? මේක අදහස මොකද්ද? රිසල්ට් එකේ තියෙන පේලිගාන බිඳුවට වඩා වැඩි නම් අපි එක එක අරන් පෙන්නනවා. පේලිගාන බිඳුවට වඩා වැඩි නැත්නම් මොනවද වෙන්නේ? සීරෝ රිසල්ට්ස් කියලා පෙන්නනවා. තේරෙනවද? මේ රිසල්ට්ස් කියන්නේ අපි මේ ගත්ත එකනේ. ඒකේ තියෙන පේලිගාන බිඳුවට වඩා වැඩි නම් අපි එක එක කරන් පෙන්නනවා. ඒක පස්සේ කියලා දෙනවා. එහෙම නැති වුණොත් ඔය මොනවද කරන්නේ? බිඳුවයි රිසල්ට්ස් කියලා පෙන්නනවා. සීරෝ රිසල්ට්ස් කියලා පෙන්නනවා. මේක ලස්සනට ලියා ගන්න මම ඔයාලට කියා දෙන්නම්. ලියා ගන්න මුලින්ම. ලියා ගන්න ලස්සනට. පිටවස පුතා. මේක ලියලා පස්සේ බලන්න. ඉවරලා. को लिया करने एक मिनट एक सी लिया करने वागे में उदे मैं कल याद थी इटमा दिया ला पहाड़ पेरे डिगे टा उलक नहीं ये माउलक नहीं एक मिनट लिया इकमें लिया
ඉවර ලියලා පුතේ දාගන්න 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 ඒ දාන්න දාන්න දාගන්න හරි ඉවරද පුතේ අමාරුම කෑල ලස්සනට කියා දෙන්න යන්නේ බලා ගන්න. පුතේ දරුවෝ දැන් මේ පැත්ත බලන්න හැමෝම. කෝ දරු කැල මේ පැත්ත බලන්න. මේ පෙළියේ තේරුම තේරෙනවද? පුතාලා කියන්න හැමෝම මේක තේරෙනවද? මොකද්ද මේකේ අදහස? රිසල්ට් එක කියන්නේ අර ගන්න ඩේටා ටිකනේ. දරුවෝ හැමෝම මේ පැත්ත බලන් ඉන්න මුලින්ම. රිසල්ට්ස් කියන්නේ මොකද්ද? මේ ඔක්කොම ඩේටා ටික. මේක ඇතුලේ තියෙන මොනවා ගාන ගනිනවද? පේලි ගාන ගනිනවා. බිඳුවට වඩා වැඩි නම් පෙන්නනවා. නැති වුණොත් බිඳුවයි රිසල්ට්ස් කියලා පෙන්නනවා. ෂේප් එකේ ලියා ගන්න එක මෙතන ඊතලයක් දාලා මොනවද මේක වෙන්නේ? රිසල්ට්ස් එකේ තියෙන පේලි ගාන ගනිනවා. ඩියන්. රිසල්ට් එකේ තියෙන පේලි ගාන බිඳුවට වැඩි නම් පිටවස පුතා ලියන්න තේරුම. रिसल्ट के पेलीगान बिंदु रोडा बड़ीना एकने का पेन एकने का दासने करनो एकने का दासने करनो नमेतिनम सीरो रिसाल्स के लिए पेन मिन्न में का पेन නොමැති නම් 0 results කියලා පෙන්වන්න. ඒක ඔලුවට ගත්තද? බිඳුරට වැඩි නම් ඒ ටික පෙන්නනවා. නැත්තම් මොකද? else මොකද්ද? 0 results කියලා පෙන්නනවා. echo කරනවා කියන පෙන්නනවා. හරිද? ඔන්න දැන් අහගන්න ඉතුරු ටික. පුතේ while කියන්නේ මොකද්ද? වයිල් කියන්නේ තුනන් නැවත කරනවා මොකද වයිල් කියන්නේ තුනන් අපි කරනවා තු නැත්තම් නැත්තම් ෆෝල්ස් නම් කරන්නේ නැහැ වයිල් කියන්නේ මොකද්ද තුනන් කරනවා නැත්තම් කරන්නේ නැහැ එහෙනම් ට්‍රූද කියලා බලන්න මේ පේලිය ට්‍රූද කියලා බලන්න මොන බාන බලන විදිය බලන්න results කියන්නේ මොකද්ද කියන්නේ මේ results කියන්නේ මොකද දරුවා results කියන්නේ මොකද හැමෝම බලන් ඉන්නේ මේ පැත්ත අමාරු එකක් උගන්නද්දි බලන් ඉන්නේ නැත්නම් ගුටි ගන්න වෙයි ඈ results කියන්නේ මොකද මේ ඔක්කොමනේ fetch කරනවා කියන්නේ මොකද්ද ගන්නවා asoc කියන්නේ associative array එකක්
නම් මේක තේරුම කියන්න රිසල්ට් එකෙන් ඇදලා ගන්නවා මොකද ඇසෝසියේටිව් එරර් එක පුතා රිසල්ට් එකෙන් ඇදලා ගන්නවා කියන්නේ මෙන්න මේකෙන් අපි ඇදලා ගන්නවා පේලියකින් මොකද ඇසෝසියේටිව් එරර් එක අමාරු වචනයක් නෙමෙයි හරි ලේසි එකක් ඔන්න බලන්න ඇසෝසියේටිව් එරර් ලියන විදිය ඈ ඔන්න බලන්න ඇසෝසියේටිව් එරර් එක ලියන විදිය P1 කියන්නේ මොකද්ද P1 කියන්නේ මොකද්ද ఐటమ్ కోడ్ එක పెన్ කියන්නේ මොකද්ද නම ඔතම ඇසෝසියේටිව් එරර් එකක් කියන්නේ පිටිපස්ස දරුව බూరు ඒ ඉන්න කෙලින් 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 ඉන්න අන්න එම P1 කියන්නේ මොකද්ද ఐటమ్ కోడ్ එක పెన్ කියන්නේ මොකද්ද නම ඔන්න බලන්න ලියන විදිය ආගම් ఐటమ్ కోడ్ එක තමයි මොකක් කියන්නේද P1 කියන්නේ ලියන විදිය දේරනවා කොහොමද ලියන්නේ ఐటమ్ కోడ్ එක තමයි මොකක් කියලා කියන්නේද P1 කියලා කියන්නේ කමා ඒකේ නම තමයි මොනවා කියලා කියන්නේද නම තමයි මොකක් කියලා කියන්නේද pen කියලා කියන්නේ දැක්කද associative array එක හැදෙන විදිය ඔයාගේ නම ජෝන් වයස 20යි දරුවා මේ පැත්ත බලන් ඉන්න අවධානයෙන් ඉන්න ඒ වගේ මේක මොකක්ද තියෙන්නේ ఐటమ్ కోడ్ එක තමයි P1 කියන්නේ නම තමයි pen කියන්නේ වරහණක් දානවා මොකද්ද මේක જાතිය array එකක් array කියන්නේ හරියට මොනවා වගේද list එකක් වගේ python වල list තියෙන්නේ ඒ වගේ මේකේ මොනවද තියෙන්නේ array right මේකට ආදේශ කරලා තියෙන්නේ මොන නමද පුතා එහෙම අරන් ආදේශ කරලා තියෙන්නේ මොන නමද row එහෙනම් row කියන්නේ මොකද්ද පුතා row කියන්නේ මොකද්ද row කියන්නේ මොකද්ද result එකෙන් පේලියක් අරගෙන මොනවා බවට පත් කරගන්නවද associative array එකක් associative array කියන්නේ මොකද්ද හැම අගයටම මේ වගේම නමක් තියෙනවා හැම අගයටම මොකක්ද තියෙනවද නමක් තියෙනවා හැම අගයටම නමක් තියෙනවා ලියා ගන්න row කියන්නේ මේක shape එකේ දාගන්න එතන දාගන්න මේ වගුවෙන් පේලියක් ඇදලා අරගන්නවා ඒ පේලිය තමයි මෙහෙම හදාගන්නේ ලියාගන්න පේලියක් ඇදලා ගන්නවා ඒ පේලිය තමයි ඔය වගේ හදාගන්නේ හොඳට අහන් හිටියොත් තේරෙනවා මේ සර ඔය එකක් වෙනවා බලන්න ඉක්මනට लेवाद आगन देंगे पुते मैं यहाँ पंकोल लो मैं आन पेलियक अरगना एसोसिएटिव एरे का आपकी इधर हदला रोए कर देंगे क्या ने टू द पॉल्स वैदे उना के ने टू द पॉल्स ट्रू क्या ने दारो पीडीपीएस वैदे उना के ने मुकद्द ट्रू ඊළඟ වටේදී ආපහු ගත්තොත් කාවද ගන්නෙ මේ පේලිය වැඩේ වුණා කියන්නේ true ආපහු ඊළඟ වටේදී ගත්ත කියන්නේ මොකද්ද ගන්න තියෙන්නේ ගන්න එකක් නැහැ අන්න මොනව වෙනවද false තේරනාද කියන එක පළවෙනි වටේදී මේ පේලිය ගන්නවා true දෙවෙනි වටේ යද්දී මේ පේලිය ගන්නවා true තුන්වෙනි වටේට යද්දී පේලි තියෙනවද අන්න මොනව වෙනවද false වෙනවා අපි පළවෙනි වටේ මේක අරන් කරන වැඩේ බලමු. එහෙනම් රෝ කියන්නේ මොකද්ද පුතා? රෝ කියන්නේ මොකක්ද දැන්? මේ array එක.
ඔනා ගන්නවදට එකෝ කරනවා කියන මොකද්ද ලියනවා පිටිපස්සේ දරුවා එකෝ කරනවා කියන මොකද්ද ලියනවා මොකද්ද ලියන්නේ ලියන්නේ මොකද්ද කෝඩ් කොලන් ලියන්න කෝඩ් කොලන් ලියන්න එකෝ කරනවා කියන මොකද්ද ලියනවා මොකද්ද ලියන්නේ කෝඩ් කොලන් කෝඩ් කොලන් පුතේ ඩොට් කියන්නේ මොකද්ද ඩොට් කියන්නේ මොකද්ද එකතු කරනවා කෝඩ් කොලන් කියන එකට එකතු කරනවා රෝගේ අයිටම් කෝඩ් එක රෝගේ කියන්නේ කවුද පුතා රෝගේ කියන්නේ මොකද්ද මේකනේ රෝගේ අයිටම් කෝඩ් එක මොකද්ද රෝගේ අයිටම් කෝඩ් එකේ අගය මොකද්ද අයිටම් කෝඩ් එක මොකද්ද එහෙනම් මෙතන මොකද දෙන්නේ P1 රෝගේ අයිටම් කෝඩ් එක P1 ආපහු ඩොට් කියන්නේ මොකද්ද එකතු කරන්න slash item colon එක ආපහු ඉතින් ඒ කොටස ඉවර ආපහු ඩොට් කියන මොනවා කරනවද එකතු කරනවා row එකේ name එක මොකද්ද row එකේ name එක pen එහෙනම් මෙතන මොකක්ද දෙන්නේ pen පුතේ එයාට එකතු කරනවා br එකක් ගෑනු දරුවා මොකද එකතු කරන්නේ br එකක් br එකේ දොරම් මොනවද වෙන්නේ br එකක් මෙතෙන් එකතු කරද්දී මොනවද වෙන්නේ ඉතුරු ටික එන්නේ මේකද යට පෙළේද යට පෙළේ ඒක පෙන්වන්න ඕනේ නැහැ යමු අපි ඊළඟ වටේට වයිල් කියන්නේ චූණම් වට යනවනේ නම් දැන් අපි එක වටයක් ගියා තව වටයක් යනවා ආවා මොනවද වෙන්නේ කියන්න ආවා මොනවද වෙන්නේ ගන්නවා මේක ඇසෝසියේට් වර එකක් විදියට ආයිටම් කෝඩ් එක P3 name එක book මේ වගේම එකක් හදා ගන්න මොනවද වෙන්නේ එකෝ කරනවා මොකද්ද කෝඩ් එක ආයිටම් කෝඩ් එක මොකද්ද කියන්නේ P3 එකතු කරනවා මොකද්ද slash item row එකේ නම මොකද්ද row එකේ නම වා සීන් එකේ ඉඳලා නෑ මොකද්ද row එකේ නම මොකද්ද row එකේ නම book තේරුණා ආපහු වට යන try කරනවා මේකෙන් පේලියක් ගන්න බලනවා තව පේලිය තියෙනවද නෑ අන්න false වෙනවා මේක නතර තේරුණාද කියන එක අන්තිමට මොනවද කරන්න ඕනේ සම්බන්ධ මොනවා කළා දාන්න ඕනේද නවත්ව දාන්න සම්බන්ධ නවත්වන්නේ කොහොමද සම්බන්ධ නවත්වන්නේ පපුවේලක් නෑ සම්බන්ධ නවත්වන්නේ කොහොමද මේ තියෙන සම්බන්ධ නවත්වන්නේ බලා ගන්නවා වැදගත් වෙනවා මේ තියෙන දා ගන්න සම්බන්ධ නවත්වන්න පුතේ කන් ඉරාක් මොකද්ද ක්ලෝස් මේ මොකක්ද වහන්නේ PHP කෝඩ් එක ලියා ගන්න ප්‍රශ්න කොල සම්බන්ධ නවත්වන්නේ කොහොමද සම්බන්ධ නම ක්ලෝස් ලේසිද නැද්ද ලේසි සම්බන්ධ නවත්වන්නත් දේසි පටන් ගන්න ඔක්කොම ලේසි PHP ගොඩක් ලේසියි හරිද සින්දුවක් කියන පොතේ නම් මේකට උත්තරේ මොකද්ද උත්තරේ මොකද්ද මේක මේක තමයි වෙබ් පේජ් එකේ පෙන්වන්නේ ටෙඩර් එක ගියනම් මේක පෙන්වන්න ඉකෝ කරන්න මේක උත්තරේ මේක ලියා ගන්න උත්තරේ මේක කෝඩ් එක P1 සීන් එකේ දෙන්නේ
එන දෙකට එන දෙකට 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 කොළොන්දල් දෙවෙනි ප්‍රශ්නයට එන්න. බියුටියක් හොඳයි, මේක බැරි වෙන්න බෑ, හැමෝටම පුළුවන්. පුතේ කරන්න හැමෝටම පුළුවන් මේ කියල කරන්න. අනිවා පුළුවන් ඈ. ICT ඔන්නේ සාමාන්‍ය දෙනෙම තිබ්බාම ඇති කරන්න. මේ ආ ගන්නවයි නම් පුතේ මේ බලන්න. පාවන ගෙස් කළ උත්තරේ කියන්නේ යටින් බල්ල උත්තරේ කියන්නේ යට ප්‍රශ්න වලට උත්තර ටිකක් තියෙනවා. හිස්සනට අදාළ වචන දාන්න තියෙන. මේ බලන්න. දැන් සද්ද කරන්න තුන සීන් එකේ ඉන්නේ. वाड़ मैं गेदरी करांगे ने क्या दाल थी बेवा कराना सुपीरी करे नत्ते दिन कराना देने बलागा उधे मैं किसी हम साउथ के कैटलुवा ऐतिहुनार पास से जानता है वह दीर्घ काल या निवास तुले में रहती सिटी में सिद्ध ना लो वह मनोहर के ने तो वक्रा का रंग क्या ने कोविड सीन ने क्या प्रदेश ये तुले सांप तामस सुपुर्द व्यापार करी तो වෙනුවෙන් වසාතා බනවලු මොනවද නේ කියන්නේ තේරෙනවද කියන එක මෙවැනි තත්වයක් යටතේ ආගන් කොල්ලෝ මෙවැනි ව්‍යාපාර අහගනින් බම් පිස්සෝ මෙවැනි තත්වයක් කුටි ගන්න බෑ මෙවැනි තත්වයක් යටතේ ගමේ හෝ ළඟපාත නගරවල ඇති සාපු මගින් ඊ වාණිජ්‍ය ඔස්සේ තම ව්‍යාපාර කටයුතු සිදු කරනවා. ඒ කියන්නේ මොකද පුතේ? මේ වගේ කොවිඩ් වගේ සීන් එකක් ආවට පස්සේ මොනවද කරන්නේ? ඊ වාණිජ්‍ය කියන්නේ මොකද්ද? ඔන්ලයින් බාණ්ඩ සේවා මිලට ගැනීම විකිණීම. මොකද ඊවාණිජ්‍ය කියන්නේ? ඊ කොමර්ස් කියන්නේ මොකක්ද දරුවා? ඊ කොමර්ස් කියන්නේ ඔන්ලයින් බාණ්ඩ හා සේවා මිලට ගැනීම විකිණීම. තේරුණාද කියන එක? ඊද සංසිද්ධිය සලකමින් මේ පහත තියෙනවට ගැළපෙන වචන ගන්නයි තියෙන්නේ යටින්. යට වචන සෙට් එකක් තියෙනවා මේ. බාන මොනවද වචන තියෙන්නේ කියලා. वचन के पेन नन्न पे अरे आगन आगन साधन कर आगन मेम हदीसी अवस्था वेदी साप विसिन हिस्तनक व्यापार आकृति अनुगमने करे मुकाद व्यापार आकृति යටින් හොයන්නේ යටින් හොයන්නවා තනින් හොයන්න යටින් හොයන්න දරෝ යටින් හොයන්න උත්තරේ මොකද උත්තරේ ලෝකලා මාදිනේ मत उत्तरे मैं ओक्को मदे वाल की अन्य पा उत्तर दिए मैं हाँ मैं उदय मैं गए सीन ने कहा गांग सामान्य एगोल्लो मेच्चर कल व्यापार करे कहो मद बड़ुगान ने इन्न मोने ये वड़ मना द किया ने बड़ुगान ने नंगे तिंडे अन्न मोने बाउती कवा एका क्वितराय दिए ने ये वड़ मना द किया ने पीओ ब्रिक मना देवड़ क्या ने मैं क्या ने तू इन्हें बांड मिलती का ना नंग इतने टाइम यान नो ने फिजिकली वितराई थी ने शॉप पे के मना देवड़ क्या ने पीओ ब्रिक कोविड वाके ए वाके सीन ने का कुनगा मना देवे ने ये गल्लो थावे का पारंगा नमक दे ऑनलाइन उत्पीक करना ఫిజికల్ ఇత్తుకోన అహల పహలే ఉనుతేల అరంగ్యానో షేప్ ఎకే అల్లబెకే దరే గైనోనే గర్న లేదు
ඒ වගේ කොහොමත් විකුණනවද? ඔන්ලයින් උත් විකුණනවා. ඒකට මොකද කියන්නේ? බ්‍රික් ඇන් ක්ලික්. මොකද ඒකට කියන්නේ? බ්‍රික් ඇන් ක්ලික්. ක්ලික් කියන්නේ භෞතික shop එක. ක්ලික් කියන්නේ මොකද්ද? ඔන්ලයින්. නමඩ ගන්න. මේ වගේ තත්වයක් යටතේ ව්‍යාපාර බ්‍රික් විදියටත් තියෙනවා. මොන විදියටත් තියෙනවද? ක්ලික් විදියටත්. ඒක මාරු වෙනවා ඒකට. තේරෙනවද කියන්නේ? එහෙනම් මොකද උත්තරේ? බ්‍රික් ඇන් ක්ලික්. ලියන්න උත්තරේ බ්‍රික් ඇන් ක්ලික්. लिया उत्तर है ब्रिक एंड क्लिक। लिया उत्तर है ब्रिक एंड क्लिक। आगा आगा उदय ब्रेक एंड क्लिक मैं आगा नहीं रहेगा आगन साधना साध्य नवत्तन දැන් කියවන බන් කිසියම් ගනුදෙනුවකදී බලගෙන කිසියම් ගනුදෙනුවකදී පාරිභෝගිකයට වර්ගට එක් නිෂ්පාදන වර්ගයට වඩා තෝරගන්න ඕන නම් මොකද භාවිතා කරන්න ඕන දැන් සාමාන්‍යයෙන් වා භාණ්ඩයක් ගද්දි බයි එබොත් මොකද වෙන්නේ කෙලින් මේක විතරයිනේ බයි කරන්න පුළුවන් වාට කීපයක් ගන්න ඕන නම් මොනවද කරන්න ඕන ඇඩ් කරන්න ඕන මොකේදද කාට් එකට තේරෙනවද කියන එක දැන් මට කියන්න එකපාර කීපයක් ගන්න ඕන නම් බඩු මොනවද කරන්න ඕන කාට් එකට දා ගන්න ඕනේ එකපාර ගත්තොත් මොකද වෙන්නේ එකපාර බයි කරොත් එහෙම එකයි කාට් එකට දැම්මොත් එකපාර කීපයක් ගන්නත් නෑ උත්තරේ මොකද්ද shopping cart මොකද උත්තරේ සිංහලෙන් මොකක්ද තියෙන්නේ සාපු තොලිය මොකද පුතා උත්තරේ සාපු ට්‍රොලිය කියවන්න එපා මම බලන් ඉන්නේ ඔයාලට දෙන්න බලන් ඉන්නේ ඊට පස්සේ දැක්කම right ඊට පස්සේ බලන්න තුන්වෙනි එක පුතේ මේ එක් එක් සාප්පුව සඳහා වන ඊ වාණිජ අඩවිය මගින් පාරිභෝගිකයන්ට නිෂ්පාදන ප්‍රදර්ශනය කරන්න මොකද්ද ක්‍රියාත්මක කරන්නේ web product catalog මොකද ඒක නම web product catalog ඒ කියන්නේ මොකද්ද web එක හරහා ඔයා නිෂ්පාදන ලයිස්ට්ුවක් පෙන්වනවා ඒකට සිංහලෙන් මොකද දාලා තියෙන්නේ web මොකක් web නිෂ්පාදන භාණ්ඩ ලයිස්ට්ුව web product catalog හතරවෙනි එක පුතේ ඔන්ලයින් ගෙවීමේ හැකියාව නැති අයට මොකද්ද හඳුන්වා දෙන්න පුළුවන් cash on delivery භාණ්ඩ ලබා ගැනීමේදී මුදල් ගෙවීම cash on delivery හරි ලේසි නේද මේව දැනගන්න ඕනේ නැහැ මේ ICT දැනගන්න ඕනේ නැහැ මේක කරන්න cash on delivery मेकड उत्तरे के बुला पटमग वीधि अखो निवास क्रमेक स्थानीय सेट तनक पेदाहरी वेदा अड़कर भावित बुला क्रमे मुका मेवगे पड़ी फ्लैट तेना मेघ पउल दहाँ पउल दहाँ ऑर्डर करना हाल एक एक के ना वेनम हाल किलो का केद
කියයි. ගෑනම හාල් කිලෝයක් කීයද? 250යි. 150යිද? මන් දන්නේ 300ක් කියලා එතුම් පුතා. හාල් කිලෝ එකක් 300යි නං. ඩිලිවරි ෆී එක 300යි නං. ඔලෝ. හාල් කිලෝ එකක් 300යි නං. ඩිලිවරි ෆී එක 300යි නං. මෙතන 10 දෙනෙක් මේක වෙන වෙනම ගෙන්න ගත්තොත් කීයක් වෙනවද? එකේට 600ක් වෙනවනේ. 600 වගේයක් වෙනවද? උතරේ 6000. තේරෙනවද? එකෙක් කෙලියට ඇවිල්ලා ගෑ ගහනවා හාල් කිලෝයක් ගන්න එවුන් අත උස්සන්න කියලා. වටපිටේම අත උස්සනවා. තේරෙනවද? උදේ කට්ටියම එකතු වෙලා එක දණකින් ඕඩර් කරොත් මොකද වෙන්නේ? වෙන වෙනම ඩෙලිවරි ෆී ගෙවන්න ඕනේද? නෑ එක තැනටනේ ගේන්නේ. ද පුතේ හාල් වලට යනවා කොච්චරක්ද? 300 ඒවා 10ක් උතරේ 3000යි. ඩෙලිවරි ෆී එක ඔක්කොම එකට ගේද්දි 500ක් ගන්නවා කියලා හිතමු. ඔක්කොම වියදම ගියේද? 3500. වාසි මොකද්ද? වා වුණත් ගෙදර වටේ ට්‍රයි එකක් දාලා බලන්න. හාල් කිලෝයක් ගන්න අත උස්සන්න ගම වඩපිටේ අත උස්සයි. එතකොට ඩිලිවරි ෆී එක අඩුවෙන් මොනා කර ගන්න පුළුවන්ද? අත උස්සන්නේ. පුතා මේකට මොකද්ද කියන්නේ? සෙට් එකක් එකතු වෙලා බාණ්ඩ මිලදී ගන්නවට මොකද්ද කියන්නේ? ගෲප් පර්චේසින්. ආ දැකලා තියෙක තියෙනවා මේ මොකේද? අලි එක්ස්ප්‍රස් එකේ තියෙනවා. දැක්කද ඒක? අඩි එක්ස්ප්‍රස් එකේ තියෙනවා. වාට තියෙන්නේ ඒක ඉන්වයිට් ඉන්විටේෂන් ලින්ක් එකක් කරේ මොකක් කරේ අවලෙවිලා කට්ටිය සෙට් කරන් එකට ගන්න ඩිස්කවුන්ට් හම්බෙනවා ගෲප් පර්චේස්. බලාගන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ බලාගන්න. බලන්න. අන්තිම එක. එහෙනම් මේකට උත්තරේ මොකද්ද? කණ්ඩායම් ලෙස මිලදී ගැනීම ගෲප් පර්චේසින්. යන්නේ 8 එකට. මේ බලන්න. හොඳා මේ ප්‍රදේශයේ අයට බාණ්ඩ මිලදී ගන්න ඕනේ. එයාලට හાર્ඩ්වෙයාර් අයිටම් එකක් ගන්න ඕන නම් හાર્ඩ්වෙයාර් එකේ වෙබ්සයිට් එකට යන්න ඕනේ වෙනම. හાર્ඩ්වෙයාර් එකේම වෙනම වෙබ්සයිට් එකක් හදන්න. සිල්ලර බඩුගඩේම වෙනම වෙබ්සයිට් එකක් හදන්න. තව එක එක බඩුගඩ තියෙනවානේ. ඒ ඔක්කොම අය මොනා කරලා තියෙන්නේ? වෙන වෙනම වෙබ්සයිට් හදලා. දැන් මෙයාට බඩු ගන්න ඕන වුනහම වෙබ්සයිට් එකකටද ගොඩකට යන්න වෙනවද? ගොඩකට. අමාරුයිනේ. එහෙනම් මොනවද කරන්නේ? මේ කට්ටියම සෙට් වෙලා හදනවා එක වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකේ මේ ඉන්න හැමෝම මොනවා කරනවද? ලිස්ට් කරලා විකුණනවා. තේරෙනවද? එක එක තැන් තැන් වල කඩදා ගන්න නැතුව මාකට් එකක් වගේ එක තැනකට ඔක්කොම ගේනවා. ඒවට මොනවද කියන්නේ? ඔන්ලයින් මාකට් ප්ලේස්. මොනවද ඒවට කියන්නේ? ඔන්ලයින් මාකට්. තේරෙන්නේ නැද්ද? වෙන වෙනම වෙබ්සයිට් හදා හදා ඉන්නේ නැතුව කට්ටියම සෙට් කරලා මාකට් එකක් වගේ හදා ගන්නවා. හැමෝගෙම බඩු විකුණන්න පුළුවන් ඇවිල්ලා. ඒකට මොනවද කියන්නේ? ඔන්ලයින් මාකට් ප්ලේස්. උත්තරේ ඔන්ලයින් මාකට් ප්ලේස් මාර්ගත වෙළඳපොළ. උත්තරේ
උත්තරේ ඉතුරු එක අපි ලබන සතියේ කතා කරමු හෝම්වර්ක් බලන යන්නේ